ජනාධිපති වරණ අනිවාර්යෙන් පැවැත්වෙනවා. අපි එළවන් ලක්ෂ 89 ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව එළවන්න. ඒ වගේම ලක්ෂ 89 ඡන්දෙ දුන්නේ සජිත් අනුර දෙන්නත්ේ ජනාධිපති වරණ තරගයේ ඉදිද්දි. ඒ නිසා ඒ ලක්ෂ 69 අභිලාෂය ගෝඨාභය රාජපක්ෂ මහතා බොඳ කරත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු නොකර පැනලා ගියත් ඒ අභිලාෂයන් ඉටු කරම වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. नव संधान जनाधिपति संबंध ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන අපි නම් බය නැහැ. මොකද මේ ගිවිසුමේ තියෙන අඩුපාඩු අපි ප්‍රසිද්ධියේ පෙන්නලා තිනවා. ඔවුන් ඉදිරියේ අපිට ආත්ම විශ්වාසය තියෙනවා මේ ගිවිසුමේ අඩුපාඩු පෙන්වලා තර්ක විතර්ක ඉදිරිපත් කරන්න. ඒක ජනාධිපතිවරයා ඉදිරියේදී IMF එක සමග සාකච්ඡා කරන සාකච්ඡා ආරාධනා කරොත් අයිමත් වෙනවද ඔබතුමා? අපි සූදානම්. මොකද අපිට IMF එකට බය වෙන්නවත් IMF ඉදිරියේ පැනලා දුවන්නත් කිසිම හේතුවක් නැහැ. විපක්ෂේ ආරාධනා කරලා පොදු දස. එතුම ආරාධනා කරේ පාර්ලිමේන්තුව ඍජුව නියෝජනය කරන පක්ෂවලට පමණයි. ඒ මිසක් සම්දානගත වෙලා පැමිණි පක්ෂයට ආරාධනා කරේ නැහැ. යනු එතුමගේ ආරාධනාවගේ සමග ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් දෙමළ ජාතික සම්දානටත් පමණයි. ඒ කියන්නේ ඉදිරියේ ආරාධනා කරත් යනවා. ඕනෑම මොහොතක ඕනම අතුරෙක් ඉදිරියේ ආත්ම විශ්වාසී මූණ දෙන්න අපට හැකියාව තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔබතුමාලා ඉල්ලන්නේ ඔබතුමාලටත් ආරාධනා කරන්න මේ අපිට ආරාධනා නැතුවට කමක් නැහැ. ආරාධනා කරොත් යන්න අපි පැකිලෙන්නෙත් නැහැ. මේ කතානායකවරයාට එරෙහි විශ්වාස බංග යෝජනාවක් ගේනවා. කොහොමද සහය දෙනවද? මොකද අනිවාර්යම ඔව් එතුමා ඉතාම පැහැදිලිව එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ නිර්ණය කතානායකතුමාට එවලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ විශ්වාසයේ ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පනතක් අධිකරණ ඉදිරි අභියෝගයට ලක් කරන්න බෑයි කියලා ව්‍යවස්ථාව තිබූ විශ්වාසයේ ඒ වගේම පාර්ලිමේන්තුව තිබූ විශ්වාසය කියන මේ විශ්වාස තුනම භංග කරගෙන සිටින බැවින් එතුමාට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාවට අනිවාර්යයෙන්ම අපේ සහය ලබා දෙන්න. මොනම ඡන්දයක සූදානම්? අපි සූදානම්. ඡන්දේ සූදානම් නේ. අපිට තියෙන බය කලින් ඡන්ද වලට වෙච්ච දේ මේ ඡන්දරත් ඒ විදිහට. ඔබතුමා කැට තියලා හැමදාම කියනවනේ කැට තියලානේ කියන්නේ. ඒ කියන්නේ මොන වගේ මැතිවරණයක් ඇයිද? මැතිවරණේ ලියලා තියාගන්න. දිනයක් නැහැ. අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාව අනුව සැප්තැම්බර් 18යි ඔක්තෝබර් 18යි අතර පැවැත්වෙන්න ඕනි. මැතිවරණ කොමිසම කියලා තියෙනක සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි කියලා මම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ආරාධනා කරනවා නිවිසැනෙහිල්ලේ ව්‍යවස්ථාව යලි කියවවා බලන්න කියලා. කැට තියලා කියන්නේ අනිවාර්යයෙන්. කැට තියපුවා වෙනද හරියද? ඈ කැට තියලා කියවුවා දෙයක් වැරදී නැත.